දරුවන් කරන ඉතාම සුලභ පැමිණිල්ලක් විදිහට ඔළුව රිදෙන එක හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අන්දමින් දරුවෙක් පැමිණිලි කරන්නේ හිසරදේ ඉතාම වේදනාකාරී වෙන අවස්ථාවක. දරුවෙක් හිසරදේ යයි කිව්වත් මව්පියන් විදිහට එය නොසලකා ඉන්න එපා. සමහර විට හිසරදෙන් පෙන්වම් කරන රෝග තත්ත්වය අපි සිතන වටත් වඩා භයානක වෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ගේ හිසරදේ ගැන අවදියෙන් සිටීම ඉතාම වැදගත්. දරුවාගේ ඇස ආශ්‍රිතව ඇතිවන යම් යම් රෝගී තත්ත්වයන් නිසා හිසරදේ ඇති වෙන්න පුළුවන්. නාසය සහ මොළය සම්බන්ධ වන ස්ථානය සහ හිස සෙමවලින් පිරුණ විටත් හිසේ තද රිදීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය නිසාත් නාසය ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසාත් හිසරදේ ඇති වෙනවා. මිග්‍රේන් යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබන රෝග තත්ත්වය නිසා කුඩා දරුවන්ගේ හිස ආශ්‍රිතව රිදුම් ගතියක් ඇති වෙන්න පුළුවන්. උදෑසන 6 සිට 10 පමණ වනතුරු දැඩිසේ හිසරදයක් ඇතිවනවා නම් ඒ ඉරුවරාද තත්ත්වයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. හිස ආශ්‍රිතව යම් තැලීමක් ඇති වන විට දැඩි හිසරදයක් ඇතිවීමට පුළුවන්. ඒ වගේම ලේ කැටියක් හිරවී ඇති විටත් හිසරද තත්ත්වය ඇති වෙනවා. දරුවෙකුගේ මොළය ආශ්‍රිතව ගෙඩි නිසාත් කලාතුරකින් මෙවැනි තත්ත්වයක් දකින්න පුළුවන්. මේ ඉතා බැරෑරුම් අවස්ථාවක්. ඒ නිසා දරුවා දැඩි අන්තරාකාරී තත්ත්වයකට පත්වීමටත් ඉඩ තියෙනවා. යම් ලෙසකින් දරුවාගේ මොළයට හෝ ඒ ආශ්‍රිත සංවේදී ඉන්ද්‍රියකට විස බීජයක් ඇතුළු වන විටදීත් හිසේ කැක්කුමක් ඇති වෙනවා. දරුවෙකුගේ ශ්‍රවණ ඉන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවන විවිධ ආසාදිත තත්ත්වයන් නිසාත් මොළයට ඍජු බලපෑමක් ඇතිවීමට පුළුවන්. එවිට සිදුවන රසායනික වෙනස්කම් නිසා හිසෙහි දැඩි වේදනාවක් ඇති වෙනවා. විශේෂයෙන් අධික ලෙසින් චොක්ලට් ආහාරයට ගන්නා දරුවන්ට හිසෙහි කැක්කුමක් ඇති වෙනවා. අයිස්ක්‍රීම් සහ පැණි රස අධිකව ආහාරයට ගැනීමත් හිස රිදීමට හේතුවක් වෙන්න පුළුවන්. දරුවාගේ හිස ප්‍රදේශය අධික රසණයෙන් යුක්ත නම් හිරු එළිය දෙස බැලීමට අපහසු නම් පරිගණකයට ඇස් යොමු කිරීමට අපහසු නම් නිතර හිසේ වේදනාවක් පවතී නම් ඇස්වලින් කඳුළු ගලනවා නම් ඒ හිසේ කැක්කුමක් පිළිබඳ පෙර රෝග ලක්ෂණ ලෙසින් පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.